ඔයාලා හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හෝටල් පාසලට. අද 2018 අවුරුද්දේ අන්තිම දවස. මේ වෙනකොට අලුත් අවුරුද්ද, ඒ කියන්නේ 2019 ප්ලෑන් කරලා ඉවරද? මේ වෙනකොට ඔයා 2019 අවුරුද්දේ ඔයාගේ ජීවිතේ ඉටු කරගන්න ඕනේ ඉලක්ක හඳුනගෙන ඉවරද? ඒව achieve කරන්න ඕනේ විදිහ ප්ලෑන් කරලා ඉවරද? අම්මේ ප්‍රශ්න ටික අහුවම ඔයාට හිතෙනවා නම් ඇයි මං 2019 ප්ලෑන් කරන්න ඕනේ කියලා? කොහොමද ඒක කරන්නේ කියලා? ඔයාට ගොඩක් මේ වීඩියෝ එක වැදගත් වේවි. මේ වීඩියෝ එක බලලා ඉවරුණු ගමන් ඔයා කොලයක් පෑනක් අරගෙන ඔයාට නිදහස් කියලා හිතෙන තැනකට ගිහින් මෙන්න මේ කරුණ පෙළගස්වන්න පටන් ගන්න. ඔයා දන්නවද මේ ලෝකේ ගොඩක් ජීවිතේ ජයගත්තු මිනිස්සු තමන්ගේ හීන හැබෑ කරගෙන අරමුණු ඉෂ්ට කරගත්තු මිනිස්සු. අපි කියන්නේ සාර්ථක මිනිස්සු කියලා. ඒ හැම දෙනාම තමන්ගේ ජීවිතේ හරියට ප්ලෑන් කරපු අය. එහෙමයි කියලා මම කියන්නේ අපි අසාර්ථකයි කියලා. අපි සාර්ථක වෙන්න උත්සාහ කරන අය. තමන්ගේ හීන හැබෑ කරගත්තු මිනිස්සුන්ගේ අපේ අතර තියෙන ප්‍රධානම ගැප් එක තමයි lack of planning. ඒ කියන්නේ අපි ප්ලෑන් කරනව මදි. එයාලා හොඳට ප්ලෑන් කරලා ඒ අවශ්‍යතා ඉටු කරගන්නවා. ඉතින් මං හිතනවා මුලින්ම කටසටහනක් හදාගෙන ඒ ස්කෙච් එක පොතකට ගන්න. ඩයරි එකක් වුණත් කමක් නැහැ. ඒක ඔයා කැමති විදියට හදාගන්න. මම නම් පාවිච්චි කරන්නේ B5 size එකේ notebook එකක්. මොකද මම ඩයරි වලට කැමති නැහැ. මුලින්ම ඔයා ප්‍රධාන කරුණු කිහිපයක්, ඒ කියන්නේ ඔයාට ඔයාගේම ජීවිතේ වෙනස් කරගන්න ඕනේ ඒරියාස් ටිකක් ලියන්න. දැන් මම ප්ලෑන් කරපු දේවල් ඔයාලට කියනවා. ඒ ඔස්සේ ඔයා ඔයාගේ දේ ප්ලෑන් කරලා ඒක හදාගන්න. කරියර් ප්ලෑනින්, ඒ කියන්නේ වෘත්තීය මට්ටම හා වෘත්තීය අධ්‍යාපනයේ ඉහළ නංවා ගැනීමට හදාගත සැලසුම්. අපි හැමදාම එකම විදියට උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා, නිවාඩු දවසට හොඳට නිදිනවා. එහෙමනේ. ඒත් ඔයාගේ වෘත්තීය අනුව අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් කෝස් එකක් ෆලෝ කරන්න පටන් ගන්න. ඔයා හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් නම් අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වේවි. ඊට අමතරව හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එකේ අය නම් මේ ගැන දන්නවා. ගයිඩ් ලයිසන් එක ගන්න ට්‍රයි කරන්න. හොඳට මතක තියාගන්න. අපිට ඕනේ නම් තව සල්ලි ටිකක් වැඩියෙන් හොයන්න කවුරුත් අපිට නිකන් ගෙනල්ලා දෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ. අහලා තියෙනවද ඉංග්‍රීසි කියමනක් තියෙනවා easy never pays well කියලා. හැම වෙලේම ඔයා මේ අලුත් දෙයක් ඉගෙනගෙන ජීවිතයට ඒක ආදේශ කරගන්න. තමන් දන්න දේෙන් අමතර ආදායමක් උපයගන්න උත්සාහ කරන්න. ඔයා විවිධ ලැන්ග්වේජස් දන්න කෙනෙක් නම් යන්න හෝටල් වලට, හොටල් ස්කූල්ස් වලට. ඔයාගේ දැනුම වෙනුවෙන් එයාලා ඔයාට වටිනාකමක් ගෙවාවි. ඒත් එක්කම කියන්නේ තමන්ගේ වෘත්තිය ගැන තියෙන අලුත් දේවල් වලින් හැමදාම අප්ඩේට් වෙන්න. මේ වීඩියෝ එක බලනවා නම් ඕ ලෙවල් විතරක් කරපු නංගිලා මල්ලිලා හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඔයාට ඩිග්‍රී එකක් ගන්න තරමට දුර යන්න මං කියලා දෙන්නම්. ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් මට ඊමේල් එකක් දාන්න. අවසාන වශයෙන් ඔයා ඔයාව ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔයාව හොඳටම මාකට් කරන්න පුළුවන් තරමට ඔයාගේ CV එකේ වැලියු එක සහ ඔයාගේ කැරියර් ලයිෆ් එක හදාගන්නේ කොහොමද කියලා ප්ලෑන් කරගන්න. එක, ඔයාගේ නිවසේ වැඩිපුරම ඉන්න තැන වෙනුවෙන් අලුත් දෙයක් කරන්න. උදාහරණයක් විදිහට මම දවස පුරාවටම කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මං ආසයි වැඩිපුරම කොළපාටට ගස් වැල් දකින්න. දන්නවද අපේ ගෙදර ගොඩක් තැන්වල ගස් මල් පෝෂි තියලා තියෙනවා. සාලේ, කෑම කාමරේ, බාත්รูම් එකේ ඒව හද දකිද්දි පුදුම නිදහසක් වගේම ගෙදරට අලුත් ලස්සනක් එකතු වෙනවා. ඒ වගේම මේ අලුත් අවුරුද්දක් එන වෙලාවේ පරණ ඇඳුම්, සෙරෙප්පු, හෑන්ඩ් බෑග්ස් අපි අර විසි කරන්න බැරුව ලෝභකමින් කැඩුනත් පාවිච්චි කරන්න බැරි වුණත් තියාගෙන ඉන්න ඒවා. අන්න ඒවා ඉවත් කළ දාලා ගෙදර නැවුම් බව වැඩි කරගන්න. අංක 3, ශරීර සෞඛ්‍ය. ඔයා උසේ හැටියට බර පවත්වාගෙන ඉන්න, ජිම් යන, එක්සසයිස් කරන, හොඳ ඩයට් එකක් ගන්න කෙනෙක් නම් ඉතින් ශරීර සෞඛ්‍ය ගැන ලොකු අවධානමක් ගන්න ඕනේ නැහැ. ඒත් මං එහෙම කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම නම් මේ ගැන ප්ලෑන් කරා. දවසකට පුද්ගලයෙකුට ඕන සීනි හැඳි 6ක් විතරයි. මම හිතුවා වැඩිපුර පැණි රස කන එක අඩු කරන්න. ඒත් එක්කම ගන්න ග්‍රීන් ටී ප්‍රමාණය වැඩි කරන්න, එක්සසයිස් කරන්න, එළවලු පළතුරු වැඩිපුර ආහාරයට ගන්න වගේම ගොඩක් වතුර බොන්න මම ප්ලෑන් කරගෙන ඉන්නවා. නැත්තං අපි මොනතරම් සාර්ථක වෙන්න උත්සාහ කරත් වැඩක් නැහැ නිකමට ලෙඩ වුණොත් එහෙම. අංක 4, එන්ටර්ටේන්මන්ට්ස්. ඔයාගේ විනෝදය වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔයාගේ හොබි එක වෙනුවෙන් කාලය වෙන් කරන්න. ප්ලෑන් කරන්න මාසෙකට එක ගානේ අලුත් ෆිල්ම් එකක් බලන්න, හොඳ පොතක් කියවන්න. ඔයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම්, ආටිස්ට් කෙනෙක් නම් ඔයා ඒ දේ වෙනුවෙන් වෙලාව වෙන් කරන්න.
ඔයා නොහිතුවත් වෙලාවක ඒ දේම ඔයාගේ අමතර ආදායම් මාර්ගය වේවි. මගේ නම් ආසම දේ තමයි කෑම හදන එක. ගෙදර අය වෙනුවෙන් රස දෙයක් හදලා දීලා එයාලා ඒ දේ රස කර කර කනවා දකින්න එක තරම් තෘප්තියක් මට නම් තවත් නැහැ. Relationship goals. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ. මේ දේ අපි පවුලෙන්, ඔෆිස් එකෙන්, යාළුවන්ගෙන් පටන් ගන්න අපිට පුළුවන්. ඔයාට පුළුවන් නම් සල්ලි ටිකක් වැඩිපුර අතට ලැබුණ වෙලාවක පවුලයත් එක්ක විනෝද ගමනක් යන්න. ඒක මේ මහ ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් ඒක දවසක් හරි ඔයා පවුලයත් එක්ක ඉන්න එක යාලට ගොඩාක් වටීවි. කෑම වේලකට යාව එළියට එක් කරගෙන යන එකෙන් ලොකු තෘප්තියක් ලබන්න පුළුවන්. ඒත් එක්කම ගෙදර අයත් එක්ක කතා කරන්න වෙලාවක් වෙන් කරගන්න. ඒ තුලින් ගොඩක් ගැටලු ඇති වෙන එක අඩු කරගන්න පුළුවන්. අද අපේ රිලේෂන්ෂිප්ස් ගොඩාක් ඉවරයි ෆෝන් එක, ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වගේ දේවල් නැත්තම්. උපන්දිනයකදී, නත්තලේදී, අලුත් අවුරුද්දේදී වගේ දේවල් වලදී මැසේජ් එකකින් විෂ් නොකර කතා කරලා විෂ් කරන්න. ඒ තුලින් එයාලට දැනේවි ඔයාට එයාලා ගොඩක් විශේෂ කෙනෙක් කියලා. ඉතින් පවුල හැමදෙනාම එකතු වෙලා මේ විදිහට ෆැමිලි ගෝල්ස් හදාගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියාගන්න අපි මහන්සි වෙන්නේ අපේ පවුල වෙනුවෙන්නේ. අපි කොයිතරම් දුක් විඳගෙන නිදි මරාගෙන වැඩ කළත් අන්තිමේදී අපි සල්ලි විතරක් නම් හම්බ කරලා තියෙන වැඩක් නැහැ. නියම සාර්ථකත්වය කියන්නේ කායික, මානසික, සමාජීය කියන හැම අංශයෙන්ම සාර්ථක වෙන එක. ඉතින් ඔයා ඔයාගේ ඉලක්ක මෙන්න මේ විදිහට අරමුණු කරගෙන මෙන්න මේ විදිහට ප්ලෑන් කරන්න. ඒ සඳහා ටයිම් ලයින් එකක් හදාගෙන මේවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන විදිහ අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් ඔයාලා හැමෝටම සතුට සෞභාග්‍ය පිරිස් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සිංහල ඔන්ලයින් හොටෙල් ස්කූල් එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලට වැඩිදුර දෙයක් දැනගන්න තියෙනවා නම් මේ දක්වලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට මට ඊමේල් කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හොටෙල් පාසලෙන් ඉදිරිපත් කරන අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න මේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක press කරන්න.